සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාන්තාවට තවදුරටත් ඉහළ තලයට යාමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම් විශිෂ්ටයන් රැසකට ITN දිය අභිමන් සම්මාන අයවැය විවාදයේ අදත් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මෙහෙ වූ නිලධාරියා සිරගෙට ජාත්‍යන්තර කාන්තා දිනය අදයි සුහුරු කතක් සොඳුරු ලොවක් තේමා වෙනුයි ශ්‍රී ලංකාව මෙවර ජගත් කාන්තා දිනය සමරන්නේ සුහුරු කතක් සොඳුරු ලොවක් ඒ තමයි ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙරට තේමාව බවට පත් වී තිබෙන්නේ जाति जात्यंतर वशेन खांतावंगे ऐतिहासिकं ओंगे सुरक्षित भावेन विविध वेडसटहन अद क्रियात्मक वेनवा मेरट जातिक उत्सवे अद अनुराधपुर सल्गादु क्रीडांगणेदी आरंभ वेन्ने जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे प्रधानत्वेन जगत कांता दिन जातिक उत्सव जनाधिपति तुमागे प्रधानत्वेन अनुराधपुर महाजन क्रीडांगणेदी पेवत्तुना लमाहा कांता कटेतु एमतिनी चंद्राणी बंडार महात्मी एतलु मेति एमतिवरुन रसक एटेक वसिटिया कांता दिन प्रकाशन अमात्यवरिय जनाधिपति तुमावित पिलिकेन्नुवा इवसीमत् तियन अधिष्ठानशीलीव कटियुतु करन चरित्रयक् तमयि कांताव कियन्ने ते निसा अद विविध प्रश्न गैटलु वलट कोयितरम मुहुण दुन्नत् ए कांताव नोवेटि इदिरियटम एविल्ला तियनवा ते निसा विशेषयेन अपि मे वेलावेदी मतक् करनवा අමාත්‍යාංශයක් හැටියට අපි මේ වෙනකොට කාන්තාවන්ගෙන් පැත්තෙන් ආර්ථික සමාජීය පැත්තෙන් ඒ කාන්තාවෝ ශක්තිමත් කිරීමේ වැඩ කොටස් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ අපේ ග්‍රාමීය කාන්තාවන්ට. මේ අතර ජගත් කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශේෂ පණිවුඩද නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසන්නේ සමාජයේ විසින් කාන්තාවට පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ උසස් ස්ථාන කරා කාන්තාවට ගමන් කළ හැකි බවයි නූතන ස්ත්‍රිය සිය භාවිතෙන් ඒ බව සනාථ කර තිබෙන බවයි එහි දැක්වෙන්නේ එවන් උසස් ස්ථාන කරා ශ්‍රී ලංකීය කාන්තාව රැගෙන යාම අරමුණු කර ගනිමින් මෙරට දී සැමරෙන ජාත්‍යන්තර කාන්තා දින උළෙලට සුබපැතුම් එක් කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාන්තා දින පණිවුඩයෙන් සදහන් කරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමභාවී සමාජ භාවිතයේ සවිපල ගැන්වීම සඳහා වඩාත් සුදුසු සහ විශිෂ්ට අවස්ථාවක් ලෝකයේ හමුවේ උදා වී ඇති බවයි තාක්ෂණ සංනිවේදන අධ්‍යාපන විද්‍යා ආදී සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රීන්ගේ දායකත්වයේ කැපී පෙනෙන බවත් තිරසර ජීවන පැවැත්මක් සහතික කර ගැනීම උදෙසා බොහෝ බාධක සහ අභියෝග මැද අප්‍රමාණ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සමග සාර්ථක ඉදිරි ගමනක් කරා යාමට කාන්තාව සමත් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයාගේ කාන්තා දින පණිවුඩයේ සඳහන් මේ අතර කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද කාන්තා දිනේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා කිසියම් රටක් කාන්තාවට සමතත්වයේ ලබා දී ඇය රාජ්‍ය පාලනයේ දක්වා ඔසවා තැබීම වූ කලි සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ලෝකයේ දියුණු රාජ්‍යයන් රාජ්‍ය පාලනයට කාන්තා දායකත්වයේ නොඅඩුව ලබාගත් බව ලෝක ඉතිහාසයේ දෙස බලන විට පෙනී යයි ලෝක කාන්තා දිනය එවන් කාන්තාවන්ගේ ඉදිරි උන්නතිය සඳහා දායක කරගත යුතු බවයි අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ කාන්තා දින පණිවුඩයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ITN මාධ්‍යාලය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා මෙහි ප්‍රධානතම වැඩසටහන ලියවරුණ 2019 විහාර මහදේවි උද්‍යානයේදී උත්කර්ෂවත්ව පැවැත්වෙනවා ලියවරුණ සජීවී වැඩසටහන ආරම්භ වූයේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ITN මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී රසංග හරිස්චන්ද්‍ර මහතා සහ සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද ඊට එක්ව සිටියා
ලියවරුණ වැඩසටහනේ ප්‍රධානතම අංගය වූයේ ලිය අභිමන් සම්මාන පිරිනැමීමයි. ශ්‍රී ලංකාවේ පළමු සොලිසිටර් ජෙනරාල් වරිය මෙන්ම ප්‍රථම නීතිපතිනිය වූ ඊවා වනසුන්දර මහත්මියට මෙහිදී සම්මාන පිරිනැමුණා. ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක වන ජාත්‍යන්තර සම්මානලාභී එස්.වී. නානායකාර මහත්මියද සම්මාන ලැබුවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ තලයක වැජබෙන ශ්‍රියා ශාන්ති දිසානායක මහත්මියද සම්මානලාභීන් අතර වූවා. මෙවර කාන්තාවන්ට අමතරව පිරිමි පුද්ගලයෙකුද සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්. ඒ තමන් විසූ ගොඩනැගිල්ල ගිනි ගන්න අවස්ථාවේ දරුවන් තුන්දෙනා සහ බිරිඳගේ දිවි බේරා දුන් එම් රාමරාජ් මහත්මයි. මේ අයිතිය මුළු පවුලටම මට විතරක් නෙවෙයි. श्री जयवर्धनपुर विश्वविद्यालय ताक्षणिक पीठे जैव विविधत्व पद्धति ताक्षणिक अंश अंशाधिपति आचार्य रांदिका अंजलि जयसिंह महात्मियट सम्मान पिरिनेमुणा धैर्यवंतव तमागे आत्मगौरव आरक्षा वेन आकारे कटियुद किरीमट अपे परिसरे हदा गमुय किल कियन गमंग मवरुंट मंगे केल्ली मा कियडो अपि अपे द्वादरुवम हदा वडा गन्नकोट आदर्शमत सारधर्म्यंग වෙස්පුහුණු කර්මාන්තයට කළ මෙහෙවර වෙනුවෙන් ප්‍රියදර්ශනී සිල්වා මහත්මියටත් ගෘහ භාණ්ඩ නිර්මාණ කලාව වෙනුවෙන් AR ලක්මිනී මහත්මියටත් සම්මාන පිරිනැමුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිනියක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන අනුලත සිල්වා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. මෙවන් වේදිකාවල අනන්ත අප්‍රමාණ වේතුමියට සම්මාන ලැබෙන පළමුවෙනි නිත්‍ය රූපවාහිනී ඉදිරිපත් කරන්නිය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිෂ්පාදකවරිය ලෙස පිදුම් ලබන ස්වාධීන රූපවාහිනියේ හිටපු විධායක නිෂ්පාදකවරියක වන සුභාෂිනී හේමමාලා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. ලියවරුණ ආරම්භක නිෂ්පාදිකාව වන්නේද සුභාෂිනී හේමමාලා මහත්මියයි. අද මට සම්මානයක් දීලා දිරිගැන්වීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක මං gedare hitiyat මට හැමතිස්සෙම මතක් වෙන සම්මානයක්. මේක 2005 ඉඳන්ම පටන් ගත්ත ලියවරුණ මගේ ආයතනයේ දිනෙන් දිනම දියුණු වෙන්න කියලා මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන මේ අතර බ්‍රිතාන්‍ය හැරෝ නගරාධිපති වෙනුවෙන් මෙරටට පැමිණි කණ්ඩායමක් රෝසි සේනානායක මහත්මිය වෙත මෙහිදී සමුරුතිලිනයක් පිළිගැන්වුවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී තුන්වන දින යතයි. එය ලබන දොළොස්වනදා දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ අද දිනේ තොරතුරු එහි සිටගෙන ඉන්නේ ධනුෂ්ක බණ්ඩාර. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් රජයේ ස්ථාවරය පිළිබඳවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසා සිටියා. එයට පිළිතුරු ලබා දුන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටියේ ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන බවත් රණවිරුවන් හෝ කිසිවෙකු ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නේ නැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මෙරට සම්බන්ධයෙන් ගෙනෙන ලැබූ යෝජනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සමග සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා කියා සිටියේ මහනුවර නගරයේ නව රථවාහන සැලැස්ම අසාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිව පවතින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එම රථවාහන සැලැස්ම අසාර්ථක වී ඇති බැවින් එය නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම වියස්වැන්න මෙවර වාර්තා වී ඇති බවත් එය විමෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ධනුෂ්ක බණ්ඩාර. කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා. අදට යෙති ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනුයි මෙම සේවාව ආරම්භ කෙරුණේ. කාන්තාවන් සඳහා දුම්රිය මැදිරි වෙන් කිරීමේ ජාතික වැඩසටහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී ආරම්භ කෙරුණා. කාන්තාවන්ට සිදුවන විවිධ අතවර අවම කිරීම මෙහි අරමුණයි.
දැනට අත්හදා බැලීමේ ක්‍රමවේදයක් අනුව අපි දැනට දුම්රිය හතක ඉඳලා පවත්වන මේ කාන්තා පෙට්ටියක් වෙනම හැබැයි ඉදිරියේදී ඉන්දී මනු විශේෂයෙන් මම හිතන්නේ රාජකාරී වේලාව ඒ වගේම පාසල් වේලාවේදී තමයි අපි බලාපොරොත්තු වෙන්නේ වෙනම පෙට්ටියක් කාන්තාවන් සඳහා යොදවන්න මේක විශාල ඉන්දීමක් තියෙනවා කාන්තාවන්ගේ ඉතින් ඒක මූලික කරගෙන අද මේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් අපි පටන් ගත්තා මේ විදිහට වෙනම පෙට්ටියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කළා ඇත්තටම අනේක ආසියාතික රටවල් එක්ක බලුවම කාන්තාවර ලංකාව ඇතුලේ තියෙන තත්ත්වය පිළිබඳව අපිට සැහැමකටපත් වෙන්න යම් තාක් දුරකට පුළුවන් අධ්‍යාපන අතින් ගත්තා වෘත්ති අතින් ගත්තා. මෙහිම වෙනම මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් විවුර්ත කරලා හැමෝම කියනවා විතරයි. ක්‍රියාවෙන් කරේම පිළිබඳව අපි සතුටු වෙනවාද? වියංගුඩ දුම්රිය ස්ථානයේ මීරිකම සිට අද උදෑසන පැමිණි මන්දකාමී දුම්රියේ කාන්තා මැදිරිය විවෘත කිරීමද අමාත්‍යවරයාගේ අතින් සිදු වුණා. කාන්තාවන් වෙනුවෙන් කාර්යාල දුම්රිය හතක මැදිරිය වෙන් කිරීම අද සිට සිදු කෙරෙනවා. ගොඩක් කාන්තාවන්ට යන්න ඉඩමදිනේ. ඒ හින්දා මේ වගේ දැම හොඳයිනේ. කාන්තාවට ලොකු සහනයක් කියලා හිතනවා. ඇත්තටම ගොඩක් හොඳයි. අපු වගේට ගොඩක් පහසු මේ වගේ දේවල් කරපු එක ගොඩක් ස්තුතියි. नव कार्यालय दुम्रिया राज अशोक अभि सिंह महता प्रधान दावनियण नवीन पासुकिन समन्वित मेम दुम्रे कांतावन सदा वेन्नू दुम्रे मेदरी देखा राज अमाते प्रधान किरुणा ලෝක කාන්තා දිනයේ නිමිත්තෙන් විශේෂයෙන්ම ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා කාන්තාවන් සඳහා වෙනම මැදිරියක් වෙන් කළ යුතුයි කියලා කාන්තාවන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සාමාන්‍ය හිංසන වෙනවා කියලා ඒ නිසා විශේෂයෙන්ම අද දින දුම්රිය හතක් සඳහා කාන්තා මැදිරියක් වෙන් කරලා තියෙනවා අයවැය සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකෙහි පෙරකදී අදහස් පළ කෙරුණා ජාතික මහජන සභාවේ කැඳුම් කරු චමීර පෙරේරා මහතා හා ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා. ආණ්ඩුව බජට් එකක් ගෙනල්ලා තියෙනවා. බජට් එක හැම පැත්තම ආවරණය වෙන විදිහට යම් යම් යෝජනා දාන්න උත්සාහ කළා තියෙනවා. පැටුප් පැඩි කරන්න, සහන දෙන්න, විෂමතා ඉවත් කරන්න, ඊළඟට ණය දීලා ආයෝජන ප්‍රවර්ධනය කරන්න, පුසුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඉස්සරහට ගේන්න සහ රටේ ජාතික සංවර්ධනයට යම් ඉලක්කයක් හදාගන්න. ඒ පැත්ත හොඳයි. රජයේ සේවකයන් දීපු වැටුප වෞග්ගලිකාංශයට අර්ධ රාජ්‍යාංශයට දෙන්න. යෝජනා නොමැතිවීම ගැටලුවක්. ඒ වගේම අධිවේගී මාර්ගවල මේ පීක් අවසල ගාස්තු වැඩි කිරීමට අපි විරුද්ධයි. ඒකේ තේරුමක් නැහැ. මේ අයවැය මං හිතන්නේ යම් කිසි විදිහකට අපි පෙනී සිටි කාරණා සම්බන්ධයෙන් ඊටම වැදගත් වෙනවා. දිගින් දිගටම මතු කරපු කාරණයක් තමයි පොහොර සහනාධාරය පිළිබඳ කාරණය. මේ අයවැය තුලින් ඒ පොහොර සහනාධාරය ලබා දීමට තීන්දුව කර තිබීම අපි දකිනවා ඊටම සාධනීය දෙයක්. අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන වියදම වැඩි කළ යුතුයි කියන ඉල්ලීම අපි දිගින් දිගටම කළා. අපි දන්නවා මේ අයවැයෙන් යෝජනා කර තිබුණා සැලකිය යුතු ආකාරයකින් රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන, පාසල් දියුණු කරන වගේම විශ්වවිද්‍යාල දියුණු කිරීම සහ වෛද්‍ය පීඨ ආරම්භ කරනවා වෙනුවට වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි රාජ්‍ය අධ්‍යාපනය මුල් කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරන්න. ඒ පිළිබඳ අවධානය යොමු කර තිබීම අපි අගයනවා. මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන වැල්ලේ සුරංගයන අයගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින් කේරළ ගංජා ඇතුළුව කඩු දෙකක් සමග සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 23ක් වන කදිරාණවත්ත මට්ටක්කුලිය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කුමාරපේලියගේ ලහිරු නයනප්‍රියයි. සැකකරු අද දින මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දිවයින පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් රුපියල් ලක්ෂ 500ක වේදමින් ඉදිකල කඳුගන්නාව දන්තුරේ සතිපොළ හා බහුකාර්ය කොටනගිල්ල ජනතා අයිතියටපත් කෙරුණා. ඒ අමාත්‍ය පාර්ලිමේන්තු චම්පිකරණමුක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුකිත පුරවර සංවර්ධන ව්‍යාපෘති යටතේ මේ ඉදිකිරුණේ නවීන පාසුකම් රැසකින් මෙය සමන්විතයි. මේ ප්‍රදේශය පියවරින් පියවර ඉදිරියට ගන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ පරපුරවල වගකීම වන්නේ ඒ අපේ අතීත රජදරුවන් විසින් ලේ කඳුරෙන් රැකගත් අපේ රටේ උරුමය
මතු පරම්පරාවට ගෙනෙහිලා මේ රට උදවත් තෙදවත් බලවත් රටක් හැටියට බලගතු කිරීමයි අපේ බලාපොරොත්තු වේ. වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියටපත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වවුනියාව පාලමුට්ටේ වැව රුපියල් ලක්ෂ 37ක වීදමින් ප්‍රතිසංස්කරණය කෙරුණේ ඒ අනුවයි. අක්කර 200ක පමණ කුඹුරු වගා කිරීමට අවශ්‍ය ජලය ලබා ගැනීමටද මෙමගින් හැකිවෙනවා. රුපියල් ලක්ෂ 100ක වීදමින් ඉදිකළ නෙඩුම්කේණි රසබුජුන් හල විවෘත කෙරුණේද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නෙඩුම්කේණි ප්‍රදේශයේ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්ුණා. ඌපරණගම සපුකොල්ල දොඩම්පාල කෘෂි මාර්ගයේ සංවර්ධනය කර ජනතා අයිතියටපත් කිරීමේ ඌපලාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මක කෙරුණේ. වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්. දීර්ඝ කාලයක සිට මාර්ගයේ අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් කෘෂි අස්වනු ප්‍රවාහනයේදී ප්‍රදේශයේ ගොවි ජනතාව මහත් දුෂ්කරතාවයකට පත්ව සිටියා. එය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ජනතාව රජයට සේ ප්‍රසාදය පළ කරනවා. පනාගොඩ කන්ද පුරාණ විහාරස්ථානයේ ඉදකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපානී ධම්මාලංකාර ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුරාණ විහාරස්ථානවල නටබු අපි ආරක්ෂා කිරීම අපේ වගකීමක් රජයක වගකීම. ඒ නිසා ඒව ආරක්ෂා කිරීම උන් කළ යුතුයි අපි විශ්වාස කරනවා. ජාත්‍යන්තර කාන්තා දින අතයි සම්ප්‍රදායික සමාජ රටාවෙන් මිදී ඉහළ රැකියාවන්වල නිරත වීමට වත්මන් කාන්තාව සමත්ව සිටිනවා. ඒ අතර ජීවිතයේ ජය ගැනීමට පන් ගස උපයෝගී කරගත් වියපත් මාවක පිළිබඳ මනම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මනම්පිටිය මඩකලපුව හන්දිය පදිංචි KKA සෝමාවතී මාතාවගේ වයස අවුරුදු 83ක්. ඇය දරුවන් 6 දෙනෙකුගේ මවක් දවනවා. පන්ගස උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ කිරීමට සෝමාවතී මාතාව දක්වන්නේ පුදුමාකාර හැකියාවක්. දෑතේ කර්මාන්තයක් ලෙස පන්ගසින් නිර්මාණය කිරීමට කාන්තාවන් දසදහසකට වැඩි පිරිසකට පුහුණුව ලබා දීමටද ඇය කටයුතු කර තිබෙනවා. ජනාධිපති සම්මාන, ජාත්‍යන්තර හා කලාභූෂණ ආදී සම්මාන රැසකින් පිදුම් ලබා සිටින මේ මව අදටත් මෙම කාර්යෙහි නිරත වන්නේ ඇයගේ වයසද මායිම් නොකරමින්. සෝමාවතී මාතාවගේ විවිධ නිර්මාණ රැසක් මනම්පිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අදටත් දැකගත හැකි. කාන්තාවන්ට දියුණු වීමේ මාර්ග ඇතිතරම් මෙරට පවතින බවත් කාන්තාව තම ශක්තියෙන් ඒ සඳහා ක්‍රියා කළ යුතු බවත් ඇය පවසනවා. දැන් ක්‍රීඩා පුවත්. බ්‍රිතාන්‍යයේ රයිටා ස්පෝර්ට් සිටි සංවිධානය සහ කාන්තා පිහිට සංවිධානය ඒකාබද්ධව සංවිධාන කළ පාපැදි සවාරියක් සීතුවෙන් ආරම්භ වුණා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සටන් කරන අවශ්‍යතාවන් ඇති කාන්තා සංවිධානයේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීමේ අරමුණෙනුයි මෙය සංවිධාන කෙරුණේ. සීදුවෙන් ගමන් ඇරඹූ මෙම පාපැදි සවාරිය අනුරාධපුරය හරහා මඩකලපුවෙන් සමාප්තිය සනිටුහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ නියෝජනය කරමින් 30 දෙනෙකු මෙම පාපැදි සවාරියට එක්ව සිටියා. මඩකලපුව මෙද්දිස් මධ්‍ය මහාවිද්‍යාල මණ්ඩපයේදී කාන්තා පිහිට සංවිධානයේ නියෝජිතයින් මෙම පිරිස පිළිගැනීමද සිදු කෙරුණා. ශ්‍රී ධර්මාලෝක විදුහල සමග පැවති වාර්ෂික සුහද එක්දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ පළමුව පන්දුර පහර දුන් ගුරුකුල විදුහල් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 278ක් ලබා ගත්තා. කෙමීර නයනතරු ලකුණු 98ක් හා ප්‍රවීණ නිමේෂ් ලකුණු 84ක් ඉනිමට එක්කලා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මාලෝක විදුහල් කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 141ක් පමණයි. ප්‍රවීණ නිමේෂ් ලකුණු 15කට කඩලු 3ක් හා නුවන් ශානක කඩලු 2ක් දවා ගත්තා. මේ අනුව ලකුණු 137ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත් වුණා. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk